හැම කෙනෙක්ම ශෝපත්වේවා අපි තේරුම් ගණ්ඩුවන බුද්ධ දේශනාවට අනුව තුන් තරා බෝධයක් විග්‍රහ කරලා තියෙන. ලෝතුරාබුද්ධ පච්චේක බුද්ධ අරිහත් බුද්ධ. අපි දන්න බොහොම පැහැදිලිව ලෝතුරා බුද්ධත්වයට පත්වෙන්නේ කෙනෙක් තනම ස්වන් භූඥාණය කිසිවෙකුගේ උදව්වා උපකාරයක් ගුරුහරුකමක් නැතුව. ඒවගේ මයි පච්චේක බුද්ධත්වය. එන අපි තේරුම් ගණ්ඩුවන රිහත් බුද්ධත්ව අරිහත් වෙන්ඩ කලින් අපි තේරුම් ගණ්ඩෝන කෙනෙක් සෝතාපන්න වෙන්්ඩුවෝන සෝතාපන්න පලට පත්තින්ුවන. එන අපි තේරුම් ගඩ ඕන කෙනෙකුට තනියම සෝතාපන්න පලට පත්තිට පුුවන්ද. තමාගෙම ඥානෙන් සෝතාපන්න පලි පත් පුළුවන් අපි තේරුම් ගඩෝනා එහෙම සෝතාපන්න වෙන්ඩ බෑ delante පිටක කටපාඩ කරගතා හ කිය කැල එකටග හිල භාවना කළ කියලා हो සෝතා වෙ බ ඒක තමමා බුදු හාම් දු සोතාපත්තිियाංග හතරක් විග්‍රහ කරලා තින මොනवाद में සोතාප හතර सතාප හතරක් विග්‍රහ ක න म පවිනි පලවිනින් තමා කල්යාන මි්‍ර සම්පත්තිය කලානම තුරෙ මොනග හට. මේ කෙලෙස් නසලා අවසන් එහෙමත් නැත්තාන් කෙලෙස් නසමින් ඉන්න මිතරෙක් ම ුණග හෙන්ටවන අන්නේ ය තමයි මේ කෙලෙස් නසන හැටි කියලා දෙන්ඩ දැන්. කල්ල යන මිත්‍රය කියන්නේ අඹයාලුව නෙමින්. කල් යන මිත්‍රෙක් වඩ පුුවන් කාටද. බුදු හාදුරුවන්ටල්්‍යයන මිත්‍රයෙක් වඩ පුළුවන් මගපලලාබියෙකුට කල්්‍ය යන මිත්‍රයෙක් වඩ පුළුවන්. ඒයි තීරුම් ගැන්න. එක නිසා වෙනි සෝතාපත්තියන්ගේ තමා කල්්‍යයන මිත්‍රෙක් මුණගැහහින් ෝන. මුණ ගහුණට විත්‍ර කරනවද නෑ මොුණ ගෙලම කොද කරන්නටන මේ කෙලෙසි නසන හැටි අහ ගණ්ඩෝන. අන්න එකට තමයි කිව්වේ සද්දහම්ම සවනම් කිය. මෙන්න මේ ප්‍රත්තය දෙක පිටින් ලැබෙන් ඩෝන එකට කියනවා අරතුූගූසක ප්‍රත්වය කියලා. පර. පිටි හඩෝන ොකක්ද ගෝසාාවක් පරතූගෝෂක ප්‍රත්තිය කිය. ඒමන මේ ප්‍රතිේදක පිටිින් ලැබුණට පස මොද වෙන්න නේ තමා තුළ වෙනසක් සිද්ධෙන්ටෝ. මොකදදේ නමේ තුංගෙනියන්ගයි යෝනිසෝ මනසිකාරය ඇතිකර ගණ්ඩඕන. හතරවිනිියන්ගේ තම මේ තේරුන් ගත්්ධර්මය දිගින් දිගට භාවිතා කරන්න ඕන එකට කියනවා ධම්මානු දම්ම පටිපදාව කියල. දම්මානු දම්ම පටිපදාව. එනන් දෙකක් පිටින් ලැබෙන්ඩඕන දෙකක් තමා පරිපූර්ණ කරග්ඩුව. එහමන අපි තේරුම් ග්ඩුවන සෝතාපත්තියංග හතරත් තියෙනවා මෙට සෝතාපත්තියංග හතර පරිපූර්ණ කරගන්නඕන මේ සෝතාපත්ති්‍යයංග තර පරිපූර්ණ කරගන්න කොටට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අන්න එතකොට තමායි මේ සද්ධාව උපදන්. ස එහෙමත් නැත්තං ඒකටමයි කිව්වේ, සද්ධහා ඉන්ද්‍රිය බලගැන්නනවා කියලා. එහෙමත් නැත්තං ඒකට මතමා කිව්වේ, සද්දස්ස කුල පුත්තස්ස කියල. එහෙමත් නැත්තං ඒකටම තමයි කිව්වේ, සද්ධම් අස්ස කුල පුත්් අස්සකකිල් හැමක් නැත්තන් ඒකට මතමයි කිව්වේ සද්ධෝ හෝතය කිය ඒකට මතමාකිව්වේ සද් වස්සානි කියල ඒක්‍රම තමයි කිව්වේ වස්සං වුට්ටවා කියලත්. මේ අදී වසයෙන් නොයෙක් තැගල නො එක කාරයට විග්‍රහ කර තින නම් අප තේරුම් ගන්ඩෝන. බුදුහාමුදුරෝ දේශනා කරන සද්ධෝකයි. බුදුහාමුදුරුවෝ දෙශනා කන සද්ධා ෝකයි. එනක් තේරුම් ගණ්ඩුවන දැන්. ෝ පන්න පලේට පත්වෙඩ කලින් සෝතාපන්න මාර්ගයට අවතීරණ වෙන්ඩ ඕන සද්දස්ස කුල පුත්‍රය එක් බවට පත්වෙන්ඩුව. මේ සද්ධ න්ද්‍රී උපදවා ගණන්ට ඕන. ඒකට නං ඔක්කෝටම කලින් කල්්‍යයාන මිත්‍රෙක් මුණග හෙන්ට ඕන. කල්්‍යයාන මිත්‍රයෙක් නො ම නොගැසෙන තා කල් නිවනක්තියා සෝතාපන්න පලට වත් පත්වෙඩ ක්‍රමවේදයක් නැ මෙන්න මේ තේරු ගැටුවඕන වගේ අපි තේරුම් ගඩුවෝන මේ බුද්ධ ශාසන ඔක්කොම එක හා සමානන බුද්ාසන ඔක්කොම එක හ සමානනය මේ බුදුවරු ඔක්කොමත් එක හා සමානනේ ප්‍රඥාණුසාරය බුදුවරු වීර්යානුසාරය බුදුවරු සද්ධානුසාරය බුදුවරු හැබැයි අපිට එක්තරා වාසනාවක්තින තේරු ගන්නුන ොක්දමේ අපට තින වාසනාව කියලා. අපි ඉපදිලායින්නේ ප්‍රඥාර්ුසාාරී බුද්ධසාසනයයි, ප්‍රඥාධික බුද්ධ සාාසනයකයි. එග නිසා අපිට තින වාසනාව මොකදද අපේ බුදුහාමදුරුවෝ පිරිනිවන් පෑවට පස්සෙත් කෙනෙකුට සුතවත් අරියසාාවකයකුට අලුතෙන් මගඵල ලබන්ට පුළුවන්. හැබැයි අපි, සද්ධානුසාරී බුද්ධසාාසනය කිහෙත් නැත්තම් වීර්්‍යානුසාරී බුද්ධවාසනයක. ඉපදුනානං ඒ බුදුහාමුදුරු පිරිනිවන් පෑවට පස්සෙ ආයේ කාටවක්වත් අලුතෙන් මග පල ලබන්ට බෑ. ඒකයි තේරුම් ගන්න. නමුත් අපිට තියෙන වාසනාව තම අපේ බුදුහාමුදුරුව ප්‍රඥාණුසාරී බුදුවරේ එමනිසා අපේ බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සෙ. අපිට මගඵල ලබන්ඩ පුළුව. ඒ වගේ අපි තේරු ගන්න ඕන හැබැයි. බුදුහාමුදුරු මෙහෙම පිරිනිවන් පාණ්ඩ කිට්ටුවෙනකොට, ආනන්ද හාමුදුර බුදුහාමුදුරුවන්ගෙන් අහනුව ප්‍රශ්නය. අපි බලු මොකක්ද මේ ප්‍රශ්නය කියලා. මේ ප්‍රශ්නය තමා, ආනන්දහාමදුරහනවා ඔබ වහන්සේ දැන් පිරිනිවන් පානවා එ පිරිවන් පෑවට පස්සේ ආය කෙනෙකුට අලුතෙන් මගඵල ලබන්ඩ බැහැනේද කියලා. මේක සඳහන් වෙන්න කු හෙද දීගනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ අනූ පස්වෙනිච්චේද. ඒවගේම අගුත්තර නිකායි තියෙනවා තුක්කනි පාතේ සංවේජනීය සුත්ත කිය සුත්‍රය. ඒකත් මේකම තමා විග්‍රහ කරන්න. අභිවලමු මොකදද මේ ආනන්හාමුදුරු අහන ප්‍රශ්නය කියලා. පුබ්බේ බන්තේ දිසාසු වස්සං ගුට්ටා බික්කු ආගච්චන්ති තථගතන් දස්සනාය තේමයන් ලබාම මනෝභාවනයේ බික්කු දස්සනාය ලබහාම පවුරුපාසන. එක තේරුම තමා පුබ්බේ ඉස්සරනං වස්සං ගුට්ට මේ වස්වස පුහෙමත් නැත්තන් අර සදවස්සා නිහෙමත් නැත්තන් සද්දස්ස කුල පුත්දස්ස වෙච්ච. බික්කු ආගච්චන් එ බිකුම් ඇවිල්ලා හකද කරන්නේ බුදු හාමිරුවමණ ගහෙන එ මුණගැහිලා මේ ධර්මය සාකච්ඡා කරලා ධර්මය ශ්‍රවණය කරලා ගොද කරගන්නේ. ලබහාම මනෝභාවනි ලබහාම මනෝභාවනි. එකන්නේ මේ බුද්ධ ශක්තියට අනුගත වෙනවා. කොහමද අනුගතවෙන්නේ ලබහාම පයිුරු පාසානයි. එකතේරුද මේ බුද් බද හාමදුරුව මො ගහිලා. ධර්ම සාකච්ා කර ධර්මය ශ්‍රවණය කරලා. ලබහාම මනෝභාවනීමේ බුද්ධශක්තියට අනුගත වෙන. අහනෝදැ ආනන් හඳුරුහෙෙන්. භගවතෝ පන මයම් භන්තය අච්චයන න ලබිස්සාම මනෝභාවනී න ලබිස්සාම පයිුරුපාසාන එක ඇදදැ ඔබහන්සිේ පිරිනිවන් පෑවට පස්සේවෙන්න මේ පෛුරුපාසානය ලබන්්ඩත් බැරිවෙනවා. මනෝභහාවනීය ලබන්ඩත් බැරි. ඒ කියන්නේ බුද්ධ ශක්තියට අනුගතවෙන්ඩ බැරිවෙනවා ඒ කියන්නේ අලුතෙන් මගපල ලබන්ඩ බැරිවෙනවා නේද කියලා. බුදු හාමුදුරුව ඇතකොට දේශනා කරනවා. මෙන්න මෙහමට. චත්තාරි මානි ආනන්ද, සද්දස්ස කුල පුත්තස්ස, දස්සනීයානි සංවේජනීයා නිටාන බුදුහ කර දෙශනා කරනවා ආනන්ද. මෙන්න මෙහෙම ස්ථාන හතරක් තිෙන. අන්න ස්ථාන හතරට මේ සද්දස්ස කුලපුත්‍රයින්ට සද්දස්ස කුලපුත්‍ර. ඒ අයට ඒතැයින් වලට ගිහිල්ලා මොකද කරන්න පුළුවන් දස්සනයානි සංවේජනීයා, බදුදහාදුරුවමේ පෙන්නල දෙන්නේ. බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සෙ මේ සද්දස්සකුල පුත්‍රයින්ට මෙන්න මේ සිද්ධස්ථාන හතරක්තියෙනවා. ඒ හතරට ගිල්ලා බුද්ධ ශක්තියට අනුගත වීමෙන් මගපලට පත්වෙන්ඩ පුළුවන් කියනෙ එකයි අපපි ේරු ගන්නවන බොම පැදිලිව. අර සෝතාපත්තියංග හතර පරිපූර්ණ කරගැනීමෙන් පමණක් අද ේ බුදහාමමුදුර පිරිනිුවන් පාල නිසා මගපලේට පත්වෙන්ඩ බ. මඟපලයට පත්වෙන්ටනම් මුලින් සද්දස්ස කුළ පුත්‍රේ බව පත්වෙන් ඕනකැ ෝතාපත්තියංගතර පරිපූර්ණ කරගන්නට ඕනා ඊට පස්සේ බුද්ධ ශක්තියට අනුගත වෙන්ට ඕන එක නිසාද බනෑසීමෙන් පමණ සෝතාපන්න පලට පත්වෙන්ඩ බැ. අපි දැම් බලම සිද්ස්ථන හතර. ඉද තතාගොතෝ ජාතූති ආනන්ද සද්දස්ස කුළ පුත්තස්ස දස්සනී යානන් සංවේජනී යානන්ටආන ඉද තතාාගොතෝ ජාතූති තතාගතයන් වහන්සේ ඉපදුනු තැන තථගතයන් වහසේ ඉපදුනුතැන දෙමනිස්ථානය ඉද තතාගොත අනුත්තරන් සම්මා සම්බෝධීින් අභිසම්බුද්ධෝති තතාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්තච්ච යන. ඉද තථගතයන අනුත්තරන් ධම්මචක්කම්පාවත්තිිතන්ති. තතාගතයන් වහන්සේ ධම්මචක්ක පවත්වන සූත්‍රය හෙවත් ප්‍රථම ධර්මදේශනාව කරන ලධස්ථානය. ඉද තතාගතු අනුපාදිසේසාය නිර්්ානධාතුයා පරිනිබ්බතුති. තතාගතයන් වහන්සේ පරිනිර්වාණ කළ ස්ථාන සිද්දස්ථාන හර. මෙ සිද්ධස්ථාන හතරට යඩකිෙනව කාටද සද්දස්ස කුල පුත්තස්. හතර තැනම විග්‍රහ කරලා තියනවා. සද්දස්ස කුල පුත්තස්ස. සද්දස්ස කුල පුත්තස්ස, සද්දස්ස කුල පුත්තස්ස, සද්දස්ස කුල පුත්තස්ස. එනැ අන්න කියන්නේ කාටද මේ සිද්දස්ථාන හතරට. සද්දස්ස කුල පුත්‍රයින්ට. සද්දස්ස කුල පුත්‍රයින්ට යල කියෙන්. ඒග හිල්ලා? මොදරන්න කියල කියය. ඒගිහිල්ල මොකද කරන්න කියලා කියය. ඒගිහිල්ල දස්සනීයන් සංවේජනීයන් දස්සනීයන් සංවේජනීයන් දස්සනීයන් සංවේජනීයන්, දස්සනීයන් සංවේජනීයන් ඔන්න කරන්න කියලතියෙන් වැඩේ. අපි බලමු මොකදද මේ දස්සනීයන් සංවේජනීයන් කියලා කියන්න කිය. අපි තේරුම් ගණ්ඩුවන. බුදුහාමුදුරුව අවුරුදුහතලිස් පහක කාලයක් මේ මනුස්්‍යයාට මේ ධර්මය දේශනා කළේ ඇැයි මොනාටද. අර මනුස්සයගේ මෙ සිතේ. මේ රාගය දවේශය මෝහය හෙවත් මේ කෙලෙස් ඉපදීමෙන් ඒ මනුස්්‍යාවමිදී. නිදහස් කරවන්ට මුදවා නිදහස් කරන්නට. ඒ කියන්නේ මේ සත්තුවයාගේ සිතේ මේ හේතු බිහිකරගන්නවා. රාගේ හේතුවකි දවේශය හේතුවකි මොහය හේතුවකි. ඒ හේතු බිහිරගත් තම කාක් උදාවන පලය. ඒ උදාවන පලේ තමයි. අර ජාතිධම්ම ජරාදම්ම ව්‍යදිධම්ම මරණ දම්ම දුක්ක දෝමනස්ස සෝක පරිදේව උපායාස. දුක එහෙමත් නැත්තම් පැවැත්ම එහෙමත් නැත්තන් දුක් පැවැත්ම. බද දුරුම ර්ම දශ කළම නුස්‍යයාව අර සිතේ ඇති කරගන්නා හේතු තුන හෙවත් මේ කෙලෙස් වලින් මුදවා නිදහස් කරන්ට. ඒකන බුදුහාම්දුර දුන්නෙම නිවනට ර්ථකතනයක් රාගක්යෝ නිබ්බානං, දෝසක්කයූ නි්බානං මෝහක්කයෝ නි්බා. මේ රාගේදවේශය මෝහය එමත් නැත්තම හේතු සිතේ ජනිත වෙනකොට මොකද දෙවෙන්නේ. මෙ සිතේ වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විකෘර්තිඥාන ශක්තියක් බිහිවෙනවා. ඒකට තමයිකිවවේ වේමත්තතාවය කියලා. ඒකනිස බුදුහාමදුරු පෙන්නල දෙන්නේ. මේ බුදුහාමුදුරු පෙන්නල දෙන්න ධර්මය. අවබෝධ කරගෙන එක භාවිතාවට ගන්නවන. අර සියලෝම දුකෙන් මිදී නිදහස් වන්න පුළුවන්. අ නකම්පති නචලති නභයති නවිශ්ශෝපති කියන තත්වේට පත්වෙන්ඩ පුළුවන්. එක නිසා දස් නීය සන් වේ ජ නීයම් අපිට ගද කියල දීලා තියෙන්න්නේෙන මේ සිද්ධස්ථාන වලට කියල මනා කරන්න කියලද ඒ සිද්ධස්ථාන දැකගෙන මොනා කරන්න කියලා කියලද සිද්ධස්ථාන දැකගෙන සංවේගේ සංවේගේ උපදවාගඩ කියලා ඒ කියන්නේ දුක්වෙෙන්ඩ කියලා අනන්ඩ කියලා ර සිතේ වේගයක් වේදනාවක් ආවේගයක් ඉත්තා වේගයක් ඇතිකරගඩ කියලා. හැබ යෝක බදුහාමමුදුරුවන්ගේ ධර්මයට පටහැනි බුදන්දරු සත්‍රිපාක කාලිතුරු ධර්මද නක නද. අර නකම්පති නචලති නභයති නවිස්සෝප්. ඒකනිසා අවරු දලි පාකකාලයක් එහම ධර්මදයශන කළ බදුහාමුදුරු පිරිනුවන් පානකොට කියයිද. මෙනම සිද්දස්ථානට ැගිහිල්ල සිතේ කම්පනයක් ඇති කරට සංවේග ඇති කරගඩ කියකිල. අපි එකයි තේරුම් ගඩුව. ඒක්ස බදුහාදුර කෙරන්නේ ඊට වඩා වෙනස් දෙයක්. දස්සනීයන් එකන තවම මේ පුද්ගල අශෝතාපන්න පලට පත් වෙලා නැහැ. එහ තවම අ ලෝකෝත්තර සම්මාදිිච්චීට පත් වෙලා නැහැ. අන්නේ ගේ ස්ථාන වලට ගිහිල්ලම කොද කරඩ න තමාළඟ තියෙන අර දැක්ම නැති කරගන්නඩ ඕන. සම්මාදිච්චිට පත්වෙෙන්ට. සමාධදත්කට පත්වෙන්න ොද කරන්න ඕන ැන්වලට හිල්ල. සංවේජනීයා සන් සංකයන්නේ මේ රාගය දවේශය මෝහය මෙ කෙලෙස්. මේ රාගයේ දවේශය මෝහය සිතේ උපදිනකොට. මොකද වෙන්න මේ සිති. වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තා වේගයක් හෙවත් වේමත්තතාවයක් මොකද වෙන්නේ ජනිත වෙන්න. විකෘති ඥාන ශක්තියක් ජනිත වෙනවා. බේමත්වතාවයක් ජනිත වෙනවා. අන්න ඒ වේමත්වතාවේ ජනිතවීම මොකද කරන්න ඕන නැති කරන්නට ඕන නීය. මෙන්න මේ ක්‍රියාවලිය තමා මේ සුතවත් අරිය සාවකයෙක් අර සතරකමටහන් වඩනවා කියල කර. එක එනර සෝතාපත්තියංග හතරේ, සතර විනිියංගය දම්මානු දම්ම පටිපදාව. මොකක්ද දහමානු දහම පටිපදාව ගැෙන් දම්මානු දම්ම පටිපදාව කියන්නේ මේ සතරකමට හන් වැඩීමයි මේ සමුදය නිරෝධ කිරීමයි. ඒකම තමයි විග්‍රහ කළේ අර සතර සතිපට්ාන සූත්‍රයේ සම්පජාන පබ්බේදී. සන් ජානෝ සතිම එහෙමත් නැතන් සම්පජානකාරී හෝති විරාගිය දවේශයමෝහොය ප්‍රභභවයවීම නිසා මේ ජනිතවෙන්ඩ එන වේමත්තතාවය නැතිකරන්ඩ කටයුතු කරන්නට ඕන. ඒකම යර විග්‍රහ කළේ ප්‍රසන්න චිත්තෝ කියල මනසාචයේ ප්‍රසන්නේ න කියලා. එක නිසා මේ සුතවත් අරියසාාවකයෙක් ඒ කියන්නේ මේ සද්දස කුල පුත්තරේ ඒ කියන්නේ මේ කල්්‍ය ෑනමිත්‍රයෙක් මුණගැහිලා අර ධර්මය ශ්‍රවණය කරලා දැම් මේ ධම්මානු දම්ම පටිපදාවේ හැසිරෙන සුතවත් අරියසාාවකයෙක් දම්මානු දම්ම පටිපදාවේ හැසිරෙනවාගේ ළමකුද කරන්නේ මෙන්න මේ ක්‍රියාව තමයි ඒ කියන්නේ සමුදය නිරෝධ කරනවා ඒ කියන්නේ සතර කමටහන් වඩම එනම් මේ සුතවත් අරයසාාවකයට මේ සද්දස්ස කුල පුත්‍රයට මේ සිද්ධස්ථාන හතරට ගිහිල්ලත් මොකද කරන්නදීන් සමුදය නිරෝධ කරන එක තමා. ඔය සිද්ධස්ථානවල තියෙන්නේ පිරිසිදු චිත්ත කරණ ශක්තියක්. එක ැන පිරිසිදු ශක්තියක්, බුද්ධ ශක්තියක්, භවවුදුරාදැමීමේ ශක්තියක්. එනම් මේ සුතවත් අරියසාාවකයා, මේ රාගේදවේශය මෝහය. රග බව දශ බව මෝහ බව උදුරා දමනවා අන්න්නහෙ නම් මේ සුතවත් අිය සාවකත් හොද කරන්නේ බුද්ධ ශක්තියට අනුගතවෙන්ඩ ක්‍රියා කරනවා. ඕකයි තේරුම් ගන්නවා ඒක නිසා බුදු හාමුදුර පෙන්නල දෙන්න ඒකයි මේ සිද්ධස්ථානලට කාර දෙ යන්න කියන්නේ. සද්දස් කුල පුත්්තාස් හෙමත් නැත්තාන් සද්ධහා බික්කු බික්කුණී යෝපාස කාව්පාසිකා සද්ධ. ේරු ගන්න න හැයි මොකද මේ සද්හ කියලා ගන්නේිය. බුදුහාමදුරුව කියන සදහාව තම අර සෝතාපත්ති අංග හතර පූර්ණය කර ගැනීම නිසා උදාකරගන්න සද්ධහා ඉන්ද්‍රිය බලගණ්ඩ. සද්දස කුල පුත්තස්ස වේ. අන්නේ පුද්ගලින්ට පුළුවන් සිද්ධස්ථාන හතරට ගිහිල්ලා බුද්ධ ශක්තියට අනුගතවෙන්නේෙක් අපි තේරුම් ගඩෝන අද අපේ බුදුහාමදුරුව පිරිනුවන් පාල නිසා බන ඇැසීමෙන් පාමනක්. සෝතාපන්න පලට පත්වෙන්ඩ. බෑ බනැසීමෙන් සද්දස් කුල පුතරේ බවටත්වෙන්න්න ඕ. ඊට පස්සේ මේ ස්ථානහතරට ගිහිල්ල. එක්කො මේ සිද්ස්ථානහතරෙන් එකට ගිහිල්ලා මේ බුද්ධ ශක්තියට අනුගත වඩ ඕන. සද්දස්ස කුල පුදදස් දස්සනයානි සංවේජනීය. එහෙම නැතුව අද සෝතාපන්න පලට පත්වෙන්ඩ. බෑ අන්න ඒක නිසායි අපිට මේ සිද්ධස්ථාන හතර, කොහෙද්ද තියෙන්නේ කියන එක වැදගත්. මිනිස්සු කියනවා බුදු හාමුදුර කොහේ පුදුහා මමා පිටමකොද අපිට ඕන නිවන්දකිින්ඩ කියලා. ඇමු ඒ එහෙම සිද්ධ වෙන්නේ. බදුහර බොහම පැහැදිිය විිග්‍රහ කරලාතිීන මේ මහා පරිනිබ්ාන සූත්‍රයේ අනුව පස්වනිචේදත් අංගුත්තර නිකායේ සතුක්ඛ නිපාතය තියන සංවේජනය සූත්‍රයේ මේ සද්දස්ස කල පුත්‍රය බුද්ධ පරිනිර්වාණයට පසුව ද්ස්ාන තර එකකට ගිහිල්ලා බුද්ධ ශක්තියට අනුගත වෙන්ඩ ඕනකිල. හැබැයි මේ පෘ්‍රථ්ජනයෙන් සඳහා නන්නමේ කා සඳහාද සද්දස් කුල පුත්‍රෙක් සඳය එකනි සිතේරුන් ගන්නඩ ඕනන්න මෙතනයි අපිට මේ සිද්ධස්ථාන හතර කොහෙද තියෙන්නේ කියන එක අවශ්‍ය වෙන්. ඒ වගේම සද්දසගුල පුත්‍රේ මේ සිද්ධස්ථාන හතර කොහෙද තියෙන්නේ කියන එක බොහෝම පැහැදිලිව හොයා ගන්න එක තේරුග.